ඔන්න ලොකුම ඉවසීම ලොකුම ඉවසීම තමයි තමන්ට බනින්න පුළුවන්කම තියෙද්දිම බනින්න තියෙද තමන්ට ගහන්න පුළුවන්කම තියෙද්දිම ගහන්න තියෙක තමයි ලෝකේ උතුම්ම ඉවසීම දැන් සමහර කෙනෙක් ඔයාට මොනවද කරන්න බැරි ඇයි ඔයා නේද ඉන්නේ එතකොට එහෙම කි එහෙම ඒ ඒ තමයි ලෝකේ මිනිස්සු ගුණධර්මත් එක්ක නෙමෙයි ඉන්නේ ඒ නිසා එයාට ඒක පොඩි මදිකමක් කියලා එයා හිතන්නේ බයට ඉවසගෙන ඉන්නවා කියලා අනේ මිනිස්සු මොනවා හිතුවත් මොකද තමන්ට පුළුවන් මෙයාට කට වැහෙන්න වචනයක් කියන්න එක වචනේ මේ ඔය කට ගස්සගෙන ඉන්න අයගේ කටවල් වහන්න පුළුවන් නිහඬ වෙන්නවා උතුම් මිනිස්සේ කොච්චර අතපය දික් කරගෙන ආවත් එක පාරින් බිම වැටෙන්න ගහන්න පුළුවන් ඉවසරයි උතුම් ඉවසීම අද කාලේ ඉවසීම නැති නිසා පෑනින් පරි ගන්නවා අස්වන දාන්නේ ඊළඟට එයාගේ වැඩක් ආයතනින් කරලා දෙන්නේ පළ ගැනීම තියෙනවා ඇයි ඉවසන්නේ පුළුවන් නම් තමාට කරදරයක් කරපු කෙනාට මෙහපත කරන්න වැඩිපුර තමාව පීඩාවට පත් කරන කෙනාටම යහපත කරන්න පුළුවන් නම් එයාගේ හිතේ මෛත්‍රියක් තියෙනවා කරුණාවක් තියෙනවා ඒ වගේම එයාට ඉවසීමක් තියෙනවා තමන්ට ගහන්න බනින්න පුළුවන්කම තියෙද්දි මේවා කරන්නේ නැත්නම් ඒ තමයි උතුම් ඉවසීම පැහැදිලිද එහෙනම් ඔබ උතුම්ම ඉවසීමේ යතු කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙද්දි නතර දැන් ඕන මේ බණ ටික අහනකල් ඔයාලා ගෙවල් වල වුණත් සද්දි දාගෙන ඊළඟට තරහ ඇරගෙන බඩමුට්ට පොළවේ ගහගෙන ඔයාලගේ තේජස රැස් විහිදවගෙන හිටියානේ අද ඉඳලා නතර කරන්න ශේෂ්ඨත්වයට එනවා ඒ වලට කරන්න පුළුවන් ගහන්න පුළුවන් බණින්න පුළුවන් පාලි ගන්න පුළුවන් හිතරිත් ගන්න පුළුවන් දැන් මෙතෙක් කළානේ ඒක ඔබට ඒක කරන්න පුළුවන් Facebook වලින් ගහන්න පුළුවන් YouTube වලින් ගහන්න පුළුවන් message වලින් ගහන්න පුළුවන් මේ ඉඳාවර භාජනය කරන්න පුළුවන් ඔබට ඒක කරන්න පුළුවන් ඔබ තුල ඒ දක්ෂතාවය ඉතා ඉහළින් තියෙනවා ගමට මැහෙන්න කෑ ගහන්න පුළුවන් හන්දියක් හන්දියක් ගානේ කියන්න පුළුවන් ඒක අද නතර කළොත් පුළුවන්කම තියෙද්දි ඒක නතර කළා එයා තමයි ශ්‍රේෂ්ඨ ඉවසීම තියෙන කෙනා